අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. ජනාධිපතිවරණය පැවැත්වන දිනේ සහ නාමයෝජනා කැඳවීම සිදුකරන දිනේ පිළිබඳ අවසන් තීරණය ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති R.M.A.L. රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස් වුණා. එහිදී ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වන දිනය පිළිබඳව කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ. උදෑසන ආරම්භ කෙරුණු මැතිවරණ කොමිෂමේ විශේෂ සාකච්ඡාව මේ වන විටත් මැතිවරණ කොමිෂන් සභාව පරිශ්‍රයේදී පැවැත්වෙන බව අපට සඳහන් කළ හැකි. විශේෂයෙන්ම මෙහි සාකච්ඡාවට ලක්වන කරුණු කාරණා සම්බන්ධයෙන් තවත් ටික වේලාවකින් අපට තොරතුරු දැනගැනීමට හැකියාව ලැබෙනවා. මේ වන විට අපට වාර්තා වන ආකාරයට මැතිවරණය දිනය ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය අද පස්වරුව හෝ හෙට දින නිකුත් කිරීමට නියමිත බව තමයි මැතිවරණ මහලේකම් කාර්යාලය අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ. ඉතින් මෙලෙස මැතිවරණ මහලේකම් කාර්යාලයේදී මැතිවරණ කොමිසම රැස්වල සිටින අතරතුර මැතිවරණ මහලේකම් කාර්යාලය අවට ප්‍රදේශවල විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙන ආකාරයත් අපහට දැක බලා ගැනීමට හැකියාව ලැබෙනවා. මේ අතර ජන අරගලයේ පුරවැසියෝ සංවිධානය මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් සංවිධාන කර තිබුණා. ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක් නම් අද මේ රටේ ජනාධිපතිවරණය ප්‍රකාශන පත් කරන්න ඕන. ජනාධිපතිවරණය ප්‍රකාශන පත් කරන වගේම නාම යෝජනා නියකවද්ද කියලා කියන්න ඕන. එහෙම බැරි නම් මේ රටේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවට බැරි නම් අද දිනේදී මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න මැතිවරණ කොමිසම ඉල්ලා සිටින ඕන කියන එක අපි මේ වෙලාවේ මේ රට මතක් කරනවා. මේ අතර සමගි ජන බලවේගයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් කාර්යාලයට පැමිණියා. එහිදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සමග ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡා කළ බව ඔහු සඳහන් කළා. මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා හමුවෙච්ච අවස්ථාවේ තුමා ප්‍රකාශ කරන්නට යෙදුනා හෙට දවස වන විට ජනාධිපතිවරණය කැඳවීමේ නාම යෝජනා කැඳවීමේ ගැසට් පත්‍රය සහ එහා සම්බන්ධ අනිකුත් සියලු ගැසට් නිවේදන නිකුත් කිරීමට කටයුතු කරනවා කියලා. මේ අතර මැතිවරණ කොමිෂන් සභාව අද දිනේ මැතිවරණය ප්‍රකාශ කළහොත් කාල රාමුව අනුව සැප්තැම්බර් 21 වනදා ජනාධිපතිවරණය පැවැත්වීමට හැකියාව පවතින බව පැෆ්‍රල් සංවිධානයේ පවසනවා. මැතිවරණ කොමිෂන් සභාව අද දිනේ ජනාධිපතිවරණය ප්‍රකාශ පත් කළොත් නියත ලෙසම සැතැම්බර් මාසයේ 21 වෙනිදා වෙනකොට ජනාධිපතිවරණය පැවැත්වීමේ ඉඩකඩ තිබෙනවා. මොකද ඒ කාල රාමුවන් ගණනය කළාම ඒ දිනේට තමයි අද මැතිවරණය ප්‍රකාශයට පත් කළොත් මැතිවරණ කොමිසමේ ඉඩකඩ ලැබෙන්නේ. හැබැයි යම් ආකාරයකට තව දින කීපයක් මේක ප්‍රමාද වුණොත් සැතැම්බර් මාසයේ 28 දක්වා යෑමේ ඉඩකඩක් තිබෙනවා. අපි විශ්වාස කරනවා අද දවස තුල මැතිවරණ කොමිෂන් සභාව ඒ ආරංචිය මේ රටේ ජනතාවට ජනාධිපතිවරණය පැවැත්වීමේ දිනය ප්‍රකාශයට පත් කරයි කියලා. මේ අතර 2024 ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස තමා ඉදිරිපත් වන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා නිවේදනය කරනවා. සිය නිල එක්ස් කිනුමේ සටහනක් තබමින් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේ වසර 76ක් පුරා විවිධ දේශපාලන කණ්ඩායම් රට බංකොලොත්භාවය කරා රැගෙන ගොස් ඇති බවයි. ඒ අනුව ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාමට තමන් සමග එක්වන ලෙස තමන් සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ආරාධනා කරන බවයි ඔහු සිය සමාජ මාධ්‍ය කිනුමේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.